සුබ දවසක්. ඔයාලා දන්නවද ගුවන් ගමනකදී ගුවන් යානයක් ගුවන්ගත වෙන්න ඉස්සර වෙලා ඔයාලගේ ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් සහ ලැප්ටොප් ක්‍රියාවිරහිත කරන්න හරි එයාර්ප්ලේන් මෝඩ් දාන්න හරි කියන්නේ ඇයි කියලා. මේ තරම් කුඩා උපකරණයකින් අතිවිශාල ගුවන් යානයකට කරන්න පුළුවන් හානිය මොකද්ද? ස්මාර්ට්ෆෝන් සහ ස්මාර්ට් උපාංග ආරම්භ වුණු මුල් කාලේ සම්පූර්ණම පියාසර කාලය තුළදී මේ උපාංග මුළුමනින්ම ක්‍රියාවිරහිත කරන්න සිද්ධ වුණා. ඊට ගොඩාක් කාලයකට පස්සේ තමයි මේ ආප්ලේන් මෝඩ් කියන ඔප්ෂන් එක හඳුන්වලා දෙන්නේ. අපි බලමු තාක්ෂණයේ මෙච්චර දියුණු කාලයකදීත් ඇයි අපට මේ විද්‍යුත් උපාංග ගුවන්ගත වීමකදී එයාර්ප්ලේන් මෝඩ් දාන්න වෙන්නේ කියලා. හේතුව අකුණු සැරහින්ද නම් නෙමෙයි. ගුවන් යානයක් ගුවන්ගත වන මොහොතේ ඉඳන් ගොඩබාන අවස්ථාව වෙනකම්ම ගුවන් යානයේ සන්නිවේදන හා නාවික පද්ධති පොළොවේ ඉඳන් එන ගුවන් විදුලි සංඥාවලින් තමයි ක්‍රියා කරන්නේ. ඒ නිසා ස්මාර්ට්ෆෝන් සහ ටැබ්ලට් වල සංඥා ගුවන් යානයේ සංඥාවලට බාධා කරන්න පුළුවන්. මොකද මේ සංඥා භාවිතා කරන්නේ එකම සංඛ්‍යාත. ෆෝන් සහ ටැබ්ලට් උපකරණ නොසැලකිලිමත් ලෙස සංඥාවක් ලබා ගත්තොත් ගුවන් යානයේ සංඥා පද්ධතියට බාධාවක් ඇති වෙන්න පුළුවන්. මේක හරියටම පැහැදිලි කරනවා නම් ඔයා ඔයාගේ මෝටර රථයේ ගුවන් විදුලියට සවන් දෙමින් ඉන්නවා කියලා හිතන්න. එතකොට වෙනත් ගුවන් විදුලි නාලිකාවක සංඥාවක් ඒකට බාධා කරනකොට විකාශනයේ පැහැදිලිව ඇහෙන්නේ නැහැ නේද? සමහර විට අපැහැදිලිව නාලිකා දෙකම ඇහෙන්නත් පුළුවන්. ඒකම තමයි ගුවන් යානෙදිත් වෙන්නේ. හැබැයි ගුවන් යානයකදී ගුවන් නියමුවන්ට පැහැදිලි සන්නිවේදනයක් නැති වුණොත් ඒක ගොඩක් භයානක වෙන්න පුළුවන්. ඔබගේ ජංගම දුරකථනයේ එක වැරදි ඇමතුමක් ඉතාම ලොකු අපහසුතාවයකට ගුවන් නියමුවන් පත් කරන්න පුළුවන්. නමුත් ඔයා ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක හෝ ටැබ්ලට් එක එයාර්ප්ලේන් මෝඩ් එකට දාගත්තොත් ගුවන් විදුලි සංඥා ඇමතුම් සහ විද්‍යුත් තැපෑල එම උපකරණය විසින් තාවකාලිකව අත්හිටවනවා. ඒ වෙනුවට දැනටමත් බාගත කර ගබඩා කර ඇති කෙටි පණවිඩ හෝ දත්තවලට පමණක් ප්‍රවේශ වෙන්න පුළුවන්. දුරකථන සංඥා මගින් ගුවන් යානයේ සන්නිවේදන උපාංගවලට බාධා කරන්න පුළුවන් නම් ගුවන් යානයක ඉන්ෆ්ලයිට් වයිෆයි තියෙන්නේ ඇයි කියලා ඔයා කල්පනා කරනවා ඇති. උත්තරේ සරලයි. ඉන්ෆ්ලයිට් වයිෆයි සපයන්නේ චන්ද්‍රිකාවලින් මිසක් පොළවේ තියෙන ඇන්ටනාවලින් නෙමෙයි. ඔබට එයාර්ප්ලේන් මෝඩ් ක්‍රියාත්මක කරන්න අමතක වුණොත් මොකක් වෙයිද? පැහැදිලිවම එයාර්ප්ලේන් මෝඩ් සක්‍රිය නොකළ මගීන් සමග ඔබ සහ ගුවන් යානය අනාරක්ෂිතයි. ගුවන් යානය ගුවන්ගත වීමේදී සහ ගොඩබෑමේදී ජංගම උපාංගයකින් සිදුවන බාධා කිරීම නිසා ගුවන් නියමුවන්ට තමන් පොළවේ ඉඳලා කොච්චර උසකින්ද ඉන්නේ කියලා හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒක ඉතාම භයානකයි. නමුත් ඉදිරියේදී Android දුරකථන භාවිතා කරන අයට ගුවන් යානයකට ගොඩ වූ පසු තමන්ගේ ස්මාර්ට්ෆෝන් ස්වයංක්‍රීයම එයාර්ප්ලේන් මෝඩ් වලට මාරු වෙන Connect Flight Mode කියලා විශේෂාංගයක් Google සමාගම විසින් හදාගෙන යනවා. හැම ගුවන් සමාගමක්ම ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කරන්න ලොකු වෙහෙසක් ගන්නවා. ඒ නිසා අපි හැම වෙලෙම ගුවන් ගමනකදී ගුවන් කාර්ය මණ්ඩලයේ උපදෙස් පිළිපැදීම වැදගත් වෙනවා. ඔබට ස්තුතියි.